ඒ පස්සිිකෝ ඒහි පස්සිිකෝ එන්න එ දරුමය දකින්න නමුතස් භගවෙතු වර හතු සම්මා සම්බුදු් දස්ස නමුතස් භගවතු වරහතුෝ සම්මා සම්බුදු් දන්ස නමෝතස්ස භගරතෝ වරහතෝ සම්ම සම්බුදදුන් දන්ස පිටවත් ඔබ සියලු දෙටනටම කායික මානසික සැනසිල්ල පිරුණු වාසනාවන්ත පින්බර උදැසනක් වේවා. කාරුුණික පින්වතනේ. දවස මේ ශාසන ඉතිහාසයේ ඉතාම වැදගත් සිදුවීම් රාසියක් සිදු වුණු පුුණ්‍යවන්ත දවසක්. මේ වර්ෂයේ අවසාන පෝයට පෙර උතුම්මු ඉල් පුරපසලොස්වක් පෝය දවසි පස්සිකෝ දහම් සිතුවිල්ලත් සමග ඔබ හැම දෙ නාම මෙ වෙලාවේදී ඒ කාත්මික වෙලාසිකින්න්නේ. අද දවස වාසනාවන්ද දවසක්. මේහැම දෙ නාම බොම කරුණා මෛත්‍රී සහගත සිතුවිලිවලින් යුක්දව මෙහිමිදිරී උදෑසන සිට අද දවස බුදුරජාණන් වහන්සේ උදසා ආමිස ප්‍රතිපත්ති මේ පූජාදුවෙන් බුදුරජාණන් වහන්සේ පුදන්න සූදානම් වන වෙන් කරපු පුුණ්‍යවන්ත දවසක් ඉල්පුර පසළොස්වක් පෝය දවස ශාසන ඉतिහාසයේ සුවිශේෂ වැදගත් සිදුවීම්කි පයක් සිදුවුණු පොය දවසා පින්නතු අපේ ශාන්තිනායක ලෝතුරා බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ අවබෝධ කරගත් උතුම්ම ශ්‍රීසත් ධර්මය එදා තමන් වහන්සේගේ ශ්‍රාවකයෙන් වහන්සේලා හැට නමක් පිළියල කරලා සූදානම් කරලා සංවිධානය කරලා. තමන් වහන්සේගේ දේශනාව තමන් වහන්සේ අවබෝධ කරටගත් ඒ අලුත් දර්ශනය මේ මුළු මහත් ලෝ වැසි සත්ත්වයන්ගේ හිතසුව පිණිස දේශනා කරන්නට ආරම්භ කරපු පළමුවෙෙන පියවර තබපු දවස හැටියට ශාසන ඉතිහාසයට දවස එක්වෙනවා. එදා බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ ශ්‍රාවකින් නමතර තමන් වහන්සේගේ දේශනාව ධර්මය බොහෝදිනාගේ හිතසුව පිණිස මුලමැද අගමනාව ගලපමින් අර්ථවත් ලෙස දේශනා කරන්නට කියලා තමන්ගේ ධර්ම සන්නවේදක කඩායම පිටත් කර යවපු දවසෙ ඔබ මේ දහම් පණවිඩයක් හිමිදිරි උදෑසන ශ්‍රවණය කරන්නට සූදානම් වෙන්න්නේ. ඒවගේ තමයි අද දවසේ තවත් සුවිශේෂ සිදුවීමක් මේ ශාසනයේ වැඩසිටිය මහාප්‍රඥාාවෙන් අගතැන්පත් උතුමන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ, න් වහන්සේගේ ජන්ම භූමියව් නාල ගමේදී පිරිනිවන් මංචකයට වැඩම කරපු දවස හැටියට ශාසන ඉතිහාසයට අද දවසෙක් වෙනවා. එ වගේම තමයි. බුදුරජාණන් වහන්සේ එදා තමන් වහන්සේගේ ශ්‍රාවක පිරිස ධර්ම ප්‍රචාරය යුදවල උන්වහන්සේත් උරුුවල් දනවුවට වැඩම කලාා එහිදී, කාශප නදීකාශප ගයා කාශ්‍යප කියන මේ තුම්බෑ ජටිලෙන් දමනය කරපු දවසයි මේ ඉල් පුරු පසළොස්වක් පෝය දවස. වස් තුම්මාසයක් නිමා කරල වපපුර පසලොස්වක් පෝය දවස පෙරෙවස් සමාද වු උපසපන් භික්ෂූන් වහන්සේලා මහා පවාරණයෙන් පවාරණ කටේතු සිද්ධ කරලා மாசய ஆரம்ம்ப உணா பசුගிய වப்புற පசலොස්වක් පය දවසේ. මේ කட்டிින சීவர பூජාකිරීමේ மහනயபிංකம அද දவසே நிமா කළයුතුයි අதி පசුව ලබන අවුරුද්දේ වப்புற පசலොස්වක් போෝය උදාවනතුරු කட்டிින சීவர பூජா කරන්නට අවස්ථාවක් සැලසිலிිனෑ. ඉතින් මේ ගෙවුණු කාලයතුළ මාස හතරක් වැනි කාලසීමාවක් මේ වස්සාන සමය තුළ ගිහි පැවිදි දෙපාර්ශවයම විවිධ පින්කම් කුසලකර්ම රාශයක් සිද්ධ කරලා නිමාකරපු නිමාකරන උතුම් පෝය දවසක් මේ ඉල් පුරපසලොස්වක් පෝය දවසක් ඉතින් මේ ශාසනික වැදගත්කම් රාසියක් සිදු වනු මේ උතුම් ඉල්පුර පසළොස්වක් පොය දවසේ. ඔබ අද පේවස් සමාදන්වීමට සූදානම්වෙලා සිටින්නේ. එවගේ දාන සීල් භාාවනා මේ ත්‍රිවිධකාරයෙන් පුුණ්යක් ක්‍රියාවන් සිද්ධ කරන්නට සූදානම්වෙලා සිටින්න්නේ. එනිසාමම කල්පනා කළා මේ පින්බර උදෑසන අද මේ උතුම් දවස, අර්ථවත්ව ගත කරන්න කටයුතු කරන්න, ප්‍රතිඵලදායි ලෙස ගෙවන්න අපේ ලොවතුරා බුදුරජාණන් වහන්සේ දේශනාකරපු ඉතාම වැදගත් දහම් පනිිවිඩයක් ඔබට සිහිපත් කරන්න. බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩසිටින කාලේ, විසාකා මහෝපාසිකාව, සීල සමාධානයේ යෙදිලා දහවල් කාලේ බුදුහාමුදුරුවෝ හොයාගෙනාව බුදුරජාණන් වහන්සේ විමසාස් සිටිනව විශාකාවනි ඔබ මේ මහ දවල් මොකද මාව සොයාගනාවේ කියලා එවෙලාව විශාකාාව බුදුරජාණන් වහන්සේට පැහැදිලි කලා ස්වාමීන්නේ භාග්‍යතුන් වහන්ස මම උපෝසතය ආර්යුපෝසතය සමාධන් වෙලා සිටින්නේ කියලා වෙලාවේ බදුරජාණන් වහන්සේ විශාකා මහෝපාසිකාවට ලබාදීපු අවවාදය අංගුත්තර නිකායේ පෝසත සූත්‍රේවි ඉතාම ලස්සනට පැහැදිලි කරලාතිෙනවා. මේ දහම් අවවාදය පිළිබඳව ඔබේ අවධාන යොමු කරන්න මං කල්පනා කළා. විසාකා උපාශිකාාවට එදා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා උපෝසත එමත් නැත්තං අද දවස තෙරුවන් සමීපයහම වාසය කරන දවසා. මේ උපෝසත දින පවසත දිනය පින්වත්න. බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළවෙන්න පෙරත් සුවිශේෂ වසයෙන් සලකපු දවසත් තමයිම මේ පෝය දවස. චන්ද්‍රයා මුල්ලික කරගන, අන්‍ය ආගමික පූජකයි, එවගේම ජයිනාගමිකෙන් ඇතුළු ආගමික වසයෙන් සුවිශේෂ බෘත සමාදන් වෙච්ච එවගේම ආදිි යුගයේ සිටම මිනිස්සු විවිධ ආධිාත්මික දියුණුව වෙනුවෙන් වෙන් කරපු ආගමික වතාවත් වෙනුවෙන් වෙන්කරපු දවස තමයි මේ පෝය දවස. මේ දිනය වඩාත් අර්ථවත්වගත කරන්න බුදුරජාණන් වහන්සේ ලක්ෂණය තමන් වහන්සේගේ දර්ශනයට එකතු කලාා තමන් වහන්සේ දේශනා කරන ඉගැන්වීම ප්‍රගුණ කරන ප්‍රායෝගිකව දවසක් ඒ වෙනුවෙන්ම වෙන් කරන එවගේම ඒ තුළින් ධර්මය දකින්න උත්සාහවන්ත වන පින් පුුණ්්‍යවන්ත දවසක් බවට අද දවස පත් කලාා එදාමදා කාලිය තුළ පෝය දවස කියන්නේ බෞද්ධ අපිට அந்්‍යාගமிக்கயின் விවිධ ෘතආදිය සමාදන් වෙලා එයාගම වෙනුවෙන් අධ්‍යාත්මික සුවය වෙනුවෙන් කටයුතු කලා වගේම වඩාත් அර්த்தවත්ව අද දවස ගත කරන්න අපට අව්‍ය ක්‍රමවදයක් නිර්මාණය වනා බුදු දහම එකතුවීම තුළ. போෝය දවස තුළ... බෞද්ධ ජනතාව සියලු රැකියාවලින් නිවත් වෙලා ජීවනෝපායි මාර්ගවල්ලින් ඉවත් වෙලා ආධ්‍යාත්මික විමුක්තිය වෙනු වෙන්ම වෙන් කරපු දවස. සියලු කටයුතු එදාට නෙමැත්තුවා. අපේ පැරණි ජනතාව. මේ බෞද්ධ සංස්කෘතිය තුළ පෝය දවසේ. අඩුම තරමේ ගින්දරටිකක් වත්. කුඹරක කළුරුරු ටකක්වත් පුච්චන්න බය වනා එම කළේ නෑ පොය දවසවත් අපි මේක උපරි මේ මාරක්ෂා කරනවා කියන හැගී මෙ අවබෝධයෙන්ම කටයතු කලා. අපේ පැරණි මිනිස්සු උනුවතුර ටිකක් වත් මහපොලොවට විසි කළේ නෑ මහපොලවන්න සත්තුන්ට හානියක් වේ කියලා ඒ තරම් පරිස්සං වුණු දවසක් මේ උතුම් පෝයදවස ඉතින් බුදුරජාණන් වහන්සේදා විසාකා උපාසිකාවට දේශනා කළා ආර්යපෝසතය අනාර්ය පෝසතය මේ කොටස් දෙක අනාර්ය උපෝසතය බුදුහාමුදුරු දේශනා කරනෝ විශාකා උපාසිකාවට අනාරය උපෝෂිතය කොටස් දෙකත්තියෙනවා. එකක් තමයි ගෝපාලක උපෝසතය ගොපාලක උපෝසතය කියලා කියන්නේ. අනුන්ගේ ගවයින් බලාගන්න කෙනෙක් වගේ සිල් සමහදන් වී. අනුන්ගේ ගවයිෙන් බලාගන්න ගොපල්ලා උදෑසන ගිහිල්ල ගවයිෙන් අයිතිකාරයාගෙන් ගවරංචුව අරගන ගවෙන්ට අවශ්‍යි කරන තන කැවීම වතුර පෙවීම ආදී ක්‍රියාකාරකම් වලට මේ ගවයින් රංචුව අරගන ගිහිල්ලා. හවස් වෙනකොට ආපහු මේ ගවයින් අයිතිකාරයාට ගවරංචුව ගෙනල්ලා බාර දෙනවා. ඔහුට කිසිම දෙයක් නෑ. ඔහුට තියෙන්නේ අදවදේ ගවයින්ට තනකැවීම කළේ මේ ප්‍රදේශය වතුරපෙවීම කළේ මේ ස්ථානය එවගේම හෙට දවසේ ගවයින්ට නන් තන තියෙන්නේ අහවල්ප්‍රදේශය වතුරපවන්න එක්ක ගෙන යන්න ඕන අහවල් ස්ථානය. මේ ආදි වසයෙන් මේ ගවයින්ගේ ක්‍රියාකාරකම් ටික පිළිබඳව. ගවයින්ගේ හැසිරීම පිල්ලිබඳව ගවයින් අයිතිකාරයත් එක්ක ස්වාමියත් එක්ක කතාකරන එක විතරයි. මේ උපමවා වැසලු කරගන්න බදුරජාණන්හන්සේ දේශනා කරනවා අනාර්ය උපෝසතයේ එක කොටසක් තමයි අනුන්ගේ ගවයින් බලාගන්නම වගේ උදෑසන සිಿල් සමාදන්නුුණු වෙලාවීඳල සිಿල් පවාරණය කරන තුරු මේ ගෙවන කාලසමාව තුළ ඒ දවස සිදුවෙච්ච ඔබට ඔබේ පැරණි යාළ ඉතමිතුරන් හඹවෙන්න පුළුවන් ඥාති හිතයිශීන් හමුවෙන්න පුළුවන් මාසසියක් ඉඳල්ලා මාසයකින් තමයි සිල් සමාදන් වෙන්න විහාරස්ථානයට හෝ එක තැනකට ඔබ එක තූුණෙ. එහිද ආගිය තොරතුොඩු කතා කරන්න පුළුවන්. එවගේම ධර්මයෙන් තොරව සිල් සමාදන් වීම තුළ ලබන්න ආධ්‍යාත්මික සුවය හැර. අනෙකුත් සියලු දේවල් කතාකර කර සිටීම ඒ වෙනුවෙන් කැපවීම ඒවමතක තබාගැනීම ඒ සඳහාවධානය යොමුකිරීම, ගෝපාලක උපෝසතයට සමානයි. ඔබට අද දහවල් උදෑසන ගිලන් පසදාානයට පූජාකරපු ආහාරද්‍රව්්‍ය පිළිබඳව. ඔබත් සමග සිල්ි සමාධන් වනු අය ඇත් එෙක් ඔබ කතාකරපු දේවල් පිළිබඳව. ඔබේ ඥාතීන් පිළිබඳව කතාකරන දේවල් පිළිබඳව. ඔබ පසුගිය දවස්වොල කරපු රැකයා කටයුතුවල ආර්ථික කටයුතු සමාජයේ කටයුතු පිළිබඳවනම් කතාකර කර ඉන්නේ ඒ. අනාර්ය උපෝසතයට අයිති වෙනතියා. හරියට උපමා කරනෝ මේ ගෝ පාලක උපෝසතය වගේ. දෙවෙනි අනාර්යපෝසතය තමයි නිගන්ට උපෝසතය. නිගන්ට උපෝසතය කිය කියන්නේ. නිගන්ට නාතපුත්ත ශාස්්්‍රෝවරයාගේ ශ්‍රාවකයෝ. බෘත සමාධන් වනාපෝේ දවසේ. ඔවුන් යොදුන් සීයක් ඉස්සරහට යොදුන් සීයක් පිටි පස්සට උතුර දාවට දකුණු දිසාාවවට ඉන්න අයට විතරයි මෙත් වැඩුවේ. ඒවගේ අදවගේ දවසකේ අය කළේ තමන්ගේශරීරයේ තියන සියල්ලු ඇඳුම් අයින් කරලා කිසිමදේක බැඳීමක් නැහැ කියලා ඒ අය පෘතයක් සමාධන්න වන්න. ඒවගේ තුංගිනි අවස්ථාව හැටියට බොරු කියමින් තමන් මේ දවසිවරව් නාම ආපහවු පැ තමන්ගේ තිබුණු දේවල් පාවිච්චි කරන්න ඒ බැඳී ැටියට තිබුණ දේවල්ල එක එකතු වෙන්න පටන් ගත්තා. මේක බුදුහාමුදුරු දේශනා කලා මේ අය සිල් සමාදන් වීම බොරුවට පෙන්නමින් සිල් සමාදන්විනාය. එනිසා මේ ගෝපාල්ලක උපෝසතයත් නිගන්ට උපෝසතයත් මේ දෙකම බැහැර කරලා ආර්ෝපෝසතයායි බුදුරජාණන් වහන්සේ එදා විසාකා මහොෝපා සිකාවටනු දෙන්න වදාලේ. ආර්යපෝසතය කියලා කියන්නේ මේ සීල සමාධානය තුළ කාායික වාචසික සංවරය ඇති කරගන සිතෙහි ඇතිවන කිිලිටි ස්වභාවය දුරු කරන්න සිතෙහි ඇතිවන කෙලෙස ධර්මයන් ප්‍රහාණය කරන්න දුරුරන්න වෙහේසවන දවසක් බවට අද දවස පරිවර්තනය කරගන්න. ඒ සඳහා බුද්ධානුස්සතිය, ධම්මානුස්සතිය, සංගානුස්සතිය, සීලානුස්සතිය, දේවතතානුස්සතිය, චාගානුසතියාදී. මේ ධර්මතා වඩමින් සිතෙහි ඇතිවන ක්ලේෂ ධර්මයන් දුරු කරන්න උත්සහවන්තවන ආකාරය පිළිබඳවයි. ආර්ය උපෝසතය තුළින් බුදු හා මුදුරුවෝ එදාදේශනා කළේ බුදුගුණ මෙනෙහි කරමින්, දහම් ගුණ මෙනෙහි කරමින්, සඟගුණ මෙනෙහි කරමින් විශේෂයෙන්ම. හිසේ ඇතිවන අපිරිසිදු ස්වභභාවය. ගතේ ඇතිවන අපිරිසිදු ස්වභාවය. වස්ත්‍රවර ඇතිවන පිරිසිදු ස්වභාවය සබන්ගාල, විවිධ ද්‍රෞව්වේ එකතු කරලා සෝදලා පිරිසිදු කළලාා හරිනවා වගේ සිල් සමාදංගුණු ඔබ සිතෙහි ඇතිවන කෙලෙස් ස්වභාවයන් දුරු කරන්න බුදුගුණ දහම්ගුණ සඟගුණ මෙනෙහි කළ යුතුයි වැඩිය යුතුයි. එ වගේම කණනාාඩියයක්ක්, කිලිටිවනු කන්නනාඩියයක් පිරිසිුදු කරළහම ආපහවේකින්. පැහැදිලිව තමංගේ රූපය පේනව වගේ සීලානුස්සතිය වඩන්න සීලය මෙනෙහි කරන්න මොකටද කායික වාජසික සංවරය තුළ ඔබට ඔබේ සිත පිළිබඳ පැහැදිලි අවබෝධයක් ඇතිකරගන්න පුළුවන්. සිත පාලනය කරගන කෙලෙස් ධර්මයන් ඇතිවීම වලක්වාගන්න පුළුවන් දැක්මක් අපට ඇතිකරගන්න පුළුවන්. එවගේම දේවතාහානුස්සතිය දෙවියන් පිළිබඳ කල්පනාා කිරීම නෙමි. දිව්‍යෝක ලබන්න ශ්‍රද්ධා සුතජාග පඥ්ඥා ආදේ ගුණධර්ම වඩලාගේ ්‍රක්්ම ලෝකාආදී මේ උතුම් ජීවිතවලට පත්තු වෙන්න. මෙල්ලවදී කළ යුතු පිරියයුතු වත්පිළිවෙත් ගුණධර්ම සම්පූර්ණ කිරීමේ වැදගත්කම ආර්ය උපෝස්ථේදී බුදුරජාණන් වහන්සේ ද අවධාරණය කළ. එනිසා කල්පනා කරන්නට ඕන මේ උතුන් පින්බර පෝය දවසේ. ගෝපාල්ලක උපෝසතෙන් වෙන්වෙලා. නිගන්ට උපෝසතයෙන් වෙන්වෙලා මේ අනාර්ය උපෝසතෙන් වෙන්වෙලා ආර්ය උපෝසතය වඩන දියුණු කරන. තෙරුවන් සමීපෙහිම වාසය කරමින් කායික වාජසික සංවර ඇතිකර ගනිමින්. සිතෙහි සංවරය ඇතිකරගන්න සිතෙහි ඇතිවෙන ලෝබ දවේශ මෝහ කියන්න මේ. අකුසලමූලයන් මූලික වෙලා ගොඩනගෙන. ඒ ක්ලේෂ ධර්මයන්. ඇතිවීම පාලනය කරගන්න සිත සංසුන් කරගන්න සමාධිගත කරගන්න උත්සාහවන්ත වන පුුණ්‍යවන්ත දවසක් බවට අද දවස ඔබ පත්කරගත යුතුයි. බුදුරජාණන් වහන්සේ එදා විශාකා මහෝ පාසිකාවට දේශනාකරපු මේ දහම් පනිි විඩය. ඔබට ඒ සඳහා ආශිරුවාදයක් වෙනවා. පින්වත්නී දුල්ලබව ලබපු මේ මිනිසත් ජීවිතය. සරසවන ආලෝකය ආශිරුවාදය සීලය. එවගේම කායික වාචසික සංවරය තුළ ගොඩනගෙන මානසික සංවරය මේ ජීවිතය අර්ථවත්ව ගොඩනගා ගන්න. අර්ථවත්ත පවත්තුවාගෙන යන්න අපට මහත් ආශිරුවා දෙයක් අස්සසිල්ලක්. අපි උත්සාහවන්ත වයයුත්තේ කැපවීම් කළයුත්තේ ඒ සඳහා. එනිසා අද දවස බොම අර්ථවත්ව. ගෙවෙන සෑම මොහොතක්ම පින් සිතුවිලි වලින් යුක්තව ගෙවන්න. කුසල ධර්මයක්ම වඩන්න කායික වාචසික නිවැරදිබව ඇතිකරගන්න චිත්ත සමාධිය ඇතිකරගන්න උත්සහාවන්ත වන දවසක් බවට. මේ උතුම් ඉල් පුරපසලොස්වක් පෝය දවස. පත්කරගන්නවාකෙන් අධිෂ්ඨානය හැම දෙනාම ඇතිකරගත යුතුයි. ඒ සඳහා මේ දහම් පනි විඩය. ඔබට ආශිරුවාදයක් වේවා. මේ උතුම් දහම් පනිවිඩය ලෝකේට බෙදා දෙන්නට දායිකත්තුවේ දරු පින්වත් හැම දෙනාටමත්. මේ දහම් පනිවිඩය ෝක අහන්නට දකින්නට සලස්වොන සොන්වානී ආයතනේ කාරිමන්ලේ හැම දෙනාටමත්. ධර්මස්්‍රවනය කළො ඔබසිියලු දෙනාටමත් මේ ධර්මදානමය කුසල ශක්තිය අනුමෝදන් වේවා. අවසන්න මියගිය ඥාතයෙන් දෙවියන්න තුළු අපි හැම දෙනාටම. උත්තම නිර්වාණ දහතුව සාක්ෂාත් කරන්න මේ කුසල ශක්තිය. ආශිරුවාදයක් වේවා කියලා අපි හැම දෙනාම සාදු කියල ප්‍රාර්්ථනාකරමු. ඔබ සියලු දෙනාටම තුනුරුවන් සරණ. අදට දෙවස්සරකට පෙර අපාතරින් සදහටම වියෝ වූ පස්සර මවස්සාගොල්ල ඔබය ගිරිහි විසූ හෙද නිලධහරිනි සුමනාවත රාජිපක්ෂ මාතාවට පින් පිණිස මෙම ධර්මදානමය පින්කම රමිතාවක් වේවායි පතමින් ස්වාමි පුරුෂයා ඔබේ රත්න බෑනාවරුන්වන අසංග නිෂාන් අමිල මනුච් සහ දියනියන් නයනා උදය තිලිනි ලිලානී ඇතුළු දවාදරුවන් මෙම ධර්මදේශනාවට දායකත්වය දරන ලතිේ